ෝ ඔගල හමෝම පිගන්නව අධිති ශක්තිය ය චනලට ඉතින් අද ම ඔගුලංව ගෙනියන්නේ හන්නේ මම හිතනවා ගොඩක් කට්ටිය මේ කෝවිලට ගිහින්න නැතු ඇති කියලා මේ කෝවිල තියෙන්නේ මරධන හරියේ සමහරු කියනවා මේකට කැප්ටන් ගඩන්ස් කෝවිල කියලා එහම නැත්තන් කප්පිත්තවත්ත කෝවිල කියලත්. ඒවගේම මේක හරි නමවෙන්නේ ශ්‍රී කයිලාස නාදර් කෝවිල. ඉතිං ඒකට තමයි අද ම ෝගලංව අරගෙන යන්න ඉතික ෝගලන්ට පේන වැඇති මෙතන නිෙඩුම්කුල් නිස්සරහ තමයි තියෙන්නේ එතිින් ඇතුල් පාරය ඇතුළට යන්න ඕනේ මේ කෝවිල්දක බලා ගණ්ඩ. ඉතිං මේ තියෙන්නේ මේ කෝවිල ඔය තියෙන්නේ ඒ කෝවිලේ ගෝපුරම ඇති මම කෝවිලට යන්න කලින් පුරදු විදිහයටම කකුල් දෙක අතපය ඔළුව හෙම හෝදගෙන ඇතුළට ගියා තිං කකුල් හෝදතන එහා පැත්තේ ශ්‍රීපාර්වී මෑණියන්ගේ ප ෝහ පළිමක් තියනවා. තින් මුලින්ිමපි ඒ දවාර්කය අල්ලල වැෑඳල ඒ දවාරකේ පාගන්න ඇතුව ඇතුළුට යන. තින් එදා දවසේ මෙම මේ කල්්‍යාන මන්ඩපයක් හදල තිබ්බා ඉතින් අවුරුදු හැටක් පිරිචෙන් අවරුදු හැටක් පිරිච දෙන්නේගේ කසාදයක් සිද්ධ කරන්න. ඉතිං මේ කෝවිලේ ඒදේවල් ම විවාහවීම් සිද්ධ කරනවා ඉතින් ඒගුලන්ගේ හැටවෙනි උපන්දිනයේ සැමරීමත් සමඟ විවාහ සිද්ධ කරන ඇ හින්දුුවන් ශ්වාස කරනවා. අවුරුදු හැටක් කෙල කියන්නේ එගුලඟි ජීවිත කාලයේ අවසානය සහැට් විනි අවුරුද්ධ ආයි නැවතවාරයක් ඉපදීමක් වගේදයක් කෙලිති මංගේ ද ගඩට පස්ස කියෙල දෙන්න. කෝම හරි ඒ හැටවෙනි උපන්දිනයෙන් පස්සේ සමරණ විවාහ තමයි මේ ගොල සිද්ධ කරන්න තයෝගොලන් පේනවාච ලොක්කු යාගමන්ඩයක් හදල ඒ මනමාල ජෝඩුව වතියලා කුම්බ මෙහෙම හදල මේ පූජාව සිද්ධ කරනවා. පස ෝබල තු යනකට ගලන්න පේනවාම දජස්තම්බයි ලොක උස දජස්තම්මයක් ඊට පස්සෙ බලිපීඩම එක නන්දීශවර දෙවියන් කයිලාස නාදර කියල කියන්නේ ශිව දෙවියන්ට ඉතිං ශිව දෙවියන් කෝබල නිසා නන්දීශවර දෙවියන් තමයි තිරතිෙන ඇතුළ වෙන ස්ථානම අවන් අත පැත්තේ ගණ දෙවියන් ඉන්නව මේ විදියට ඊට පස්සේ ගර ගෘහෙට අපිට ඇතුල්වෙන්න පුළුවන් ගරග එහ තමයි ප්‍රධාන දෙවන් පෙටලයින්නේ ශිව දෙවියන් ඒ එසන්න දිය චුට්ටක් වහලා තිබ්බේ අර උත්සවය නිසා. ති ඔය තියනෙ ශිව දෙවියන්ගේ ආලයම් එක ඊට පස්සේ එහ පැත්තේ මේ ඉන්න මෑනියන්ගේ නම්ම කරුණා කඩක්ෂි කෙන මෑනියන් කරුණ කඩක්ෂි මැනියන්ගේ ආසන්නදිය වහ තිබේ උත්සවය නිසාවි පිමනං ෆොටෝස් කොහොම ගඩ දෙන්නේ නහැ හලාල තිබනි සා තමයි මට වීඩියෝ කරගන්නට පුළුවන් වුණේ ඉතිං දකුණවත පැත්තේ පුරදු පරද කතරගම දෙවියන් වාසේ කරනවා මුරුගස්වරූපෙන්. ඊට පස්සේ යිනෙ නායනාල්වරු ඊට පස්සේක උත්සව පිළිම තේල තියෙනවා මේ අටරාජ සහ පාර්වති මෑණියන් ඉන්නවා. ඉතිං අපිෝ කෝවිිලි විශේෂත්වයක් තියෙනවා කෝවිල් දෙකක් එක ළඟ තමයි තියෙන්නේ ඇය කෝවිල් දෙක ං වෙලා නෑතින් එහ පැති තියන්නේෙ බාල ගනපති කෝවිලක් ඒ ගනපති කෝවිල හල තිබ මේේ වෙලාබේ. ඇ මේ තියෙන මම යන අර පෙන්නන කයිලා සනාදර කෝවිලමං ගන්න බාල ගනපති කෝවිල පසුදින්නක පෙන්වන්නම්. තින් මේ කෝ ලටේ හෙම එලියට ිල්ල යනකොට ගන්නම ඔ පේන්නේ බලාලගනපති කෝවිල එහ එහ පැති තයි ශිව දෙවියන්ගේ කෝවිල තිනටින් මංඔයවට ොට හෙකුත් ගත්ත ීඩිය කැලකුත් ගත්තතා මේ තියෙන්නේ ගර්භ ගරවිේ යහ පැත්ති තියෙන නටන ගණපති පිළිමය මේ කෝවිලාහදනකොට ඒ පිළිමේ ඉවිදිට තියනවා දකුණු පැත් මේ තීර තියෙනවා පේ දක්ෂිනා මරුෂි මුෘති දෙවියන් ඒ වගේම ඒ ගණ දෙවියුත් අයි නැවතවාරයක් එළිය වෙනම ගර්භගෘහයක තැම් ප්‍රධාන් ගරභ ගුහට අමතරව ගර්භගෘහයන් හඳලා තැන්පත් කරලා තියෙනවා. තින් ඉන්න ඒ ගණ දෙවන අපි අදධි පොඩක් වැස්ස ඔය ඉන්නේ ගණ දෙවියන්. ඊට පස්සේ මේ හා පැත්තේ අයි නැවතවාරයක් ඒවිදිටම උත්සව පිළිමතීල තියෙනවා. ඉරි පස්සේ මේකේ ඉන්නවා අප විශ්ණ දෙවියන්, ලක්ෂ්පි මෑනියන් පත්මාවති මෑණියන් සහ බූදේවියත් එඉතිං ගරඩ රාජනු තේල තියෙනව ආකාරයට මේ කොවිලාට ලස්සන කොවෙල හිතාගන්න බැහැම අරධානය වගේ ස්ථානයක කොළඹ මැද්දේ මේගේ ලස්සන පුරාතන යුග කෝවිලක් තියනවා කියලා ඉතින් ඉන්න මෑනිවර තුන්දර සහර එනු කාම්බාල් මාරයියම්ම ස්වරූපයගේක ස්වරූපය ගොල හැමෝම දන්න පරදි. මේ තියෙන්නේ උගලන්ට පෙනනවති මේ කෝවිල හදනකොට ැපත්ක ප්‍රධන පිළිම ඉති ඔය දේ තයි ය පි ති රුණ ක්ෂ මෑයියන්ගේ චිව දෙවියන්ගේ චුටි පිති මේ කෝවල පසුකාලම තමයි ච ලොකුවට ගොඩනගල තෙීමේ කවුරුදු දෙසිය පනහක් පරණයි කියලා තමයි මට ඒතන ස්වාමි පැහැදිලි කරේ ඉන්න ගන කතරගම දෙවියන් වල්ලි මෑනියන් සහ තේවානියම් ම එක්. අපි ඇත්තටම මේ සිකුරාදා දදිනක තමයි මේ කෝවිලට ගියයේ සිුරාධ කොවල්ඩ අපිගේ රාහු කාල දුර්ග පූජාව සිද්ධ කරන්න ඉතින් මේකකි විශේෂත්වය තමයි මේ කෝවිලේ රාහු කාල දුර්ගම්මන් නත්තං රහ දුර්ගමෑණියන් විෂ්ණ දුර්ගමෑනියන් ලස්සනට ඉන්නවා සහ ආස්වාමිවරු ඒ පූජාවට සෑම දෙනාවම සහභාගි කරගන්නවා. මේ ඉන්නේ බ්‍රහ්ම දෙවියන් මේ ගරභ ග්‍රහයක් නිර්මාණය කරනකොට ඒ හින්දු සම්ප්‍රදායි දම්මිල ද්‍රවිඩියන් කරනද කරගෙන යන සම්ප්‍රදාායක්ක්ව වාසු සම්ප්‍රාතන සම්ප්‍රදායයට අනුව තමයි මේ කෝවිල හදලා තිෙන්නේ ඉති මා රිස්සල්ල කිවවාගේ අපි ඇතරම ගිය අපි ඇත්තම ගේ රාහු කාල දුර්ග පූජාව සිද්ධ කරන්න ඉතින් රහ කාල දුර්ග පූජාව සිද්ධ කරන්නේ රහ ග්‍රහතුමාගේ බලපෑම් හද වශයෙන් තියෙනකොට දුර්ගමෑණියන්ගේ ආශිර්වාද ලබාගෙන රාහු බලපෑම් පීඩාවන් සමනය කරගන්න සහදුරු කරගන්න ඉති මේ තින්නේ බහිරව දෙවියන් පස්ලොහ පිළිමින් නවග්‍රහ දෙවරුත් ඉන්නවා. හිටම තරම ලස්සන ලොකූ බහිරව දේව පිළිමිකුත් තියෙනවා ඉන්නේ නාග දෙවියන්. මම කෝවිිලට උගලාම එක්ක යන්නේ ඔගලට හිතාගනවත් බැරිවෙේ මේ ඇත්තට මරදාන වගේ ස්ථානයක කොළඹ මැද්දෑවේ මේ වගේ ලොකු. ලස්සන, කෝවිලක් තිය පුළුවන් ගේ පට දන්නවදේ කොවිල කොච්චර ලස්සන්නනද කියලා ඉති යාගන්න ැරිකට දුර පලාාත්වර කට දකින්න තමයි ම ඇතම කෝවලේ හැකි මේ අද ඉදා දවසි පුළුවන් උනා වඩිය කරගන්න හිති වඩි කරගත්තේ උගලන් හැමෝටම පෙන්වන්න මේයිනි බහිරව දෙවිය. හරිේද ගන් පේන ඇති ාහුකාල දුර්ගමෑනියෙන්න් ත වි් දුර්ග මනියෙන් බැතිමතුන් එක්ක එකතු වෙලා කිරිවලින් ආාවනව සහයඒ පූජාවට ඇත්තරම බැතිමතු වු සහභායකරගන්න. එකක නිසා මේ ස්ථන රහුකා දුර්ග පූජාවව සිකුරාද යනයක ගොඩක් වටිනම්. සිකුරාදන උදේ දයාමාට අගහරවාදනං සවස හතරාමාරත තමයි මෙරාහුකාල පූජාවත යන්නේ සෞද සිකුරාද සහ අඟහරුවාද. ගල හමෝටමහභාග වන්න පුුවන් රහකාල රහකාලා රාහු අපල යන්තිනයට දෙෙහි පහන් පත්තුක හදාගෙනයන්න පුළුවන් සහදෙහි යුෂ දෙන්න පුළුවන් මෑනයව නාවන්න තින් ඇත්තටම ලොකු භාග්‍යයක් සහත්ලකු සැසීමක් ඇතිවෙනවා මේ ස්ථානී කියල රහකාල දුගක පූජාව සිද්ධ කරාට පස්සේ ඉතින් ඇත්තම මටත් එක සහෝදරයක් නිසාවයෙන් තමයි මේ පූජාවත් සහාගෙන් හැකිවන ේදාදදින ද ගලන් හැමෝටම බලාගන්න මම ඉතින් මේ වීඩියෝක ගත්තමේ පේන්නේ දුර්ග මෑනිියන්ව රහුකාදුග පූජාවට කලින් අභිෂේක ගන්වීම. ඉට පස්සෙේ මෑනියන් ව ලස්සන් ඩලංගාරම් කරලා රාහුකාලදු පහම් පත්තු කරලා එලිමිච්ච පලම් පහන්ක තමයිවැට කියන්නේ විලක්කු කියල තමයි කියන්නේ නත්තන් දෙෙහි පහනික තමයි කියන්නේ පත්තු කරලා ඒවා මෑනියන්ට දර්ශනය කිරීම සහ මෑනියන්ට පූජා කිරීම තමයි මේ මෙතරදි සිද්ධ වෙන්නේ. ඔය තමයි නිරව සමංකුනර කල්්‍යාන මණඩපයක් තිබකිෙන ඔය ඔය අ වයසක ෝඩුව ඒ තමයි කසාද ජෝඩුව තයවගලන්ට මම මුළු කසාධීවරණ කම්ම හිටියෙන ඇතරම අපේ වෙලාව ආමාධිපාඩුව නිසා මේ ගුලංව ඒ පූජා කරපු වතුරින් නැහැවීම ඉ ඕක තමයි කෝවිලේ කෝවිලේ සංචාරය ති ගලන්ට බලාගන්න පුළුවන් සාමිතුමා පූජ කරපු ඒ පැන්වලින් තීර්තම් වලින් මේ කසාද චෝඩුවව නැහැවීමත්. ගලට හ බලන්න ල රදාන පපිත්තවත්තනත කැපට ගඩන් කෝලට රි ලස්සනයි හරි බලශක්තිය තියෙන තැනක් ශිව දෙවියන් සහපාරති මෑනයන් ප්‍රධාන වශයන ඉන්නවා ශිවදියන්ග නම කයිලාසනනාද මෑන්ගනම කරුණා ඩක් යම්ම ඉතින් ඔගලන්ට රහ කාදුුක පූජාරගන්න ඕනොත් මෙම ථානට ගහිල්ලා ටිකක්ටා අරග කරගන්න පුළුවන්. සිකුරාදා උදේපාන්දර දහයාමාට්ට අඟහරවාදනං සවසාහතරාමාට්ට යන්නට පුළුවන් පූජාව සිද්ධකරගන්න. සිින් තවත් මේ වගේ වීඩියෝින් හබවෙනකං ඔගලං හැමෝටම මෑණියන්ගේම පෙහිට මවස්්‍රයි් කළත්ං සබස්ක්‍රයි කර